අක්මාව අපේ ශරීරයේ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අක්මාවෙන් තමයි ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවන්නේ. මේ දෙය විටමින් සීනි වැනි කොටස් සරල ඒකක වලට කඩන එකත් මධ්‍යසාර වැනි විෂ ඉවත් කිරීමත් රුධිරයේ ඇතම් අපද්‍රව්‍ය ඉවත් කිරීමත් ග්ලූකෝස් ශක්තිය බවට පත් කිරීමත් රුධිරයේ කැටි කැසීමට අවශ්‍ය සහාය ලබා දීමත් වැනි නොයෙක් අත්‍යවශ්‍ය කටයුතු අක්මාවෙන් කරනවා. ඉතින් අක්මාව ලෙඩ වෙන්නේ කොහොමද? අක්මා රෝග වර්ග දෙකක් තියෙනවා. කෙටි කාලීන අක්මා රෝග විදියට සිංගමාලය හෙවත් හෙපටයිටිස්, ඩෙංගු, මීහුන, පැරසිටමෝල් අධි මාත්‍රාවක් ගැනීම වැනි හේතු සලකන්න පුළුවන්. දිගු කාලීන අක්මා රෝග විදියට වසරක් දෙකක් හෝ වසර 10ක් වැනි දිගු කාලයක් අක්මාව ක්‍රමක්‍රමයෙන් දුර්වල වී අවසානයේ සිරෝසිස් තත්ත්වය දක්වා වර්ධනය වීම හඳුන්වන්න පුළුවන්. අක්මාව දුර්වල වෙනවා කියන්නේ අක්මා සෛල විනාශ වෙනවා කියන එක. අක්මා සෛල නැවත නැවත අලුතින් හැදෙනවා. නමුත් විනාශ වීම වේගවත් වන විට අලුතින් හැදෙන සෛල විකෘති වෙනවා. මේ නිසා අක්මාව ලෙඩ වෙනවා. ඉතින් අක්මා රෝගයේ භයානක පැත්ත තමයි අක්මාව හොඳටම නරක් වෙනතුරු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති එක. ඉතින් රෝග ලක්ෂණ පෙන්වන විට අක්මාව ගොඩගන්න බැරි තත්ත්වයටම පත් වෙලා ඉවරයි. ඉතින් අක්මාවේ දුර්වලතාවයක් කොහොමද අපි කලින් හඳුනාගන්නේ? ඒකට පරීක්ෂණ කීපයක් තියෙනවා. ලිවර් ප්‍රොෆයිල් එන්සයිම් පරීක්ෂාව මගින් අක්මාවේ ආසාදන කලින් හඳුනාගන්න පුළුවන්. අක්මාවේ රෝග තත්ත්වයන් කලින් හඳුනාගන්න පුළුවන් රුධිර පරීක්ෂණ කීපයක්ම තියෙනවා. අවධානම තියෙන අය තමයි මත්පැන් පානය කරන අය, ස්ථූල ශරීර තියෙන අය, දියවැඩියාව තියෙන අය සහ පවුලේ අක්මා රෝග ඉතිහාසයක් තියෙන අය. අක්මාවේ අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් මගින් අක්මාවේ මේද තැන්පත් වී ඇති බව සොයාගන්න පුළුවන්. මේක එතරම් ලොකු මුදලක් යන්නේ නැති පරීක්ෂණයක්. වඩාත් සැක සහිත අවස්ථාවකදී හෝ රෝග නිර්ණය අපහසු අවස්ථාවක ලිව බයොප්සි පරීක්ෂාවෙහිවත් අක්මාවේ කොටසක් ගැන පරීක්ෂා කිරීම සිදු කරනවා. අපගේ හතර වටින් YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් ක්ලික් කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.